මේ ෝක සිදධවෙන්න යන සුන්දරම කතාව ඒවගේම සුන්දරම සිද්ධාන්තයේ සිද්ධවෙන්න තැනගෙන තම කතා කරන්න යන්නේ. ඒ කතා කරන්න හේතුනේ ටෝකකි තුදිත් වැලත්තේ කතා කරන්න වගේ මේක අෞජදත්තා මැදිචක්ච දෙයක් හින්ද. අද උදේපන්තරම් ෆාමසි අරියටත් අම්මගෙන කෙවිල්ල පොෂ්ටිනෝ පෙත්තක් කර ගන්න තැන ඉතිං පැෑ හැත්ත දෙකේ පෙත්තක් බොඩ ගත්ත ඒ නංගිගේ මගේ අරුණ පෝඩක් වෙනස් වුුණා මේ ලෝක තින සුන්දරම සිද්ධාන්තයන් මේ දරුගබක් කට ගන්නවා කියන්නේ මේ වගේ අම්මගේ ගර්භාෂය ඇතුළත තාත්තගේ ආදරය සංකේතය ඇවිල්ල ඒට එක හම්බුවෙන මොහත තරම් සුන්දර මහොතක් මේ ලෝක තවත් කොහෙවත් නෑ මේ සුක්‍රාණුවක් ගිහිල්ල ඩිම්බේ ඇතුළට රිංගල ලෝකෙ තිෙන සුන්දරම කතාව ලෝකේ ජීවත්තෙන්න්න පුළුවන් සුන්දර්ම මනස්්‍යය නිර්මාණය කරන ක්‍රියාවලිය පටන් ගන්නවා. කරලාක ගර්භාෂයට තැන්පත්වෙන්වා ඒක සයිලවලට බෙදෙනවා පළමිනිවාසයෙන් සයිල දෙකට ඒ හතරකට ඉට පස්සෙ දෙගුණෙකට ඒ විදිහට ගිහිල්ලා. පුංචිම පුංචි මේ මර පනවා ඉපදෙනවා ගන්නේඒ තරන් සුන්දර දෙයක් මෙලෝකෙ තවත් නෑ. මේක සුන්දරත්වය වඩාත්ම වැඩත්වෙන්නේ ආදරයෙන් එක තුවෙච්ච අම්මෙකුට එතාත්තෙක්තයි. දරුවෙක්ගේ ආදරය ගැන දරුවෙක්ගේ ආසාව ගැන, දරුම්පතක තියන වටිනාකම දැනගෙන ජීවත්වෙන මිනිස්සුන්ට මේක පුදුමාකාර සුන්දර සිද්ධාන්තයක්. පලනි පා ඩක්. ගාවට ගිල්ල ස්කෑන් පරීක්ෂයටට පොලිමයින්න අම්මලගේ මෝණ තියෙන දෙෙගිඩියාව දැහලතියෙනවද. එක බලන්ඩ වටිනෝ. තව පොඩ්ඩකින් ඩොක්ට. මොවා කියයිද. බබා සති කීයද. කවදද ඩිලිව එක වෙන්නේ අනේ ඩොක්. බබට හර්දරයක් නෑනේද. ප ්‍රල් ස්කෑනක දව පොඩියක මන ඩ එලියටන්ඩෙස්සල බලන්ඩ තරන් තාක්ෂණ දියුණ වෙලති නවා පොඩිය එක දිහැ ල අම්මයි තාත්තයි කොච්චර සතුරුවේවාද කියලා දැනග්ඩ ඇත්තරම දරුපැටියෙක්ට ආදරය දරුවේ කදන්්ඩඕනි. මහ මඟ පාරවල්ලන්න පොඩියවුන් දාලායනවුන්ට මේ ස්වාභාවික සංසිද්ධය තියන අර්ථවා්‍යිත බව බැදගත්කම ඔයාලට තේරෙන්නේෑ. මෙ මෑතකදී මගේ ෆාමසිටාපූ අම්ෙක් ගේ දරටිය ැතරගන්න විදිහක් කහන කොට මකිව්වේඒ එක වචනයයි. ඒ දරුව තම ජිවතුන් තරඉන්න. ඒ දරුවර දැන් දෙක වසරේ. එය අම්මට මම කිව්වා ඔය දරුව කීදෙක්ින් නොදම්න්නේ දරුව තුන් දෙනෙක්කින්න. මංකෝය තුන් දෙරම කවදරවට සලකක් නැතිවී. මම හිතරවා ඔය එන්නේ ඔයාට අන්තතිම මොහතේ වතුර වීතුරුවත් දෙඩ ඔයා අන්ති මොහතේ අනේ අම්මේ ඔයටට කහොමදවැ අමාරද කියලා හන්ඩ ආදරෙන් ලඟටයන කෙනා වෙඩ පුළුවන් ඒහින්දා. පටියව ආරක්ෂාර ලි එලියට ගන්න ඕනේ. අපි හිතනොට වැඩිය දයක්කෑමේ ලෝකට කරයි. අදේ පැටිය ජීවතුන් අතර. අදේ පෙටියව් නැති කරන්න මංහිතන්නේ මගේ වචනහින්ද අම්මට දෛරය නැතුව ගිය. හැම දාමමගේ දරුවව දකිනෝ. ඒ අම්මව දකිනෝ ඒ අම්මටඒ කතාවනන් දැම් මතක නැතු ඇති හැබැයි හරද සාක්තරක කනම් ඒ අම්ම දන්නව ඇති. කොහොම වනත් දරුවෙක්ගේ ආදරය වටිනාකම තේරුම් ගන්න මේ වෙෙසක් පෝය දවසවත්. samouan <laughs> saai.